ආයිබෝන්යාලුවනේ මුලින්ම මෙන්න මේ කුරුල්ල දිහාව පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ. හො හිතා ගන්න බලවන්න මෙතන මොකද්ද උනේ කියලා. ආයි පෙන්නන්නද? ඒත් හිතා ගන්න බෑනේ මේ කුරුල්ල මේ ප්‍රහාරයට ලක් උනේ ලෝකේ වේගවත්ම ප්‍රහාරකයා අතින්. දන්නවද ලෝකේ වේගවත්ම ප්‍රහාරකයා කවුද කියලා? මේ ඉන්නේ මෙන්න මේ පැරගීන් ෆැල්කන් තමයි ගයිස් ලෝකේ වේගවත්ම ප්‍රහාරක සත්වයා විදියට සැලකෙන්නේ. ඉතින් ඉහළ අහසේ පියාඹමින් ඉන්න මේ පැරගීන් ෆැල්කන්ට පුළුවන් ලෝ ගොදුරක් දැක්ක සැනින් පැට කිලෝමීටර් 3000කටත් වඩා වේගයකින් ඒ ගොදුර වෙත පහත් වෙන්න. එහෙනම් අපි අර කලින් දැකපු කුරුළු ප්‍රහාරයත් ස්ලෝ මෝෂන් බලන ගමන්ම වීඩියෝ එකත් ලයික් කරන්න. තවමත් ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවන්ටත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් පාඩුවක් වෙන්නේ නැහැ. මේ බලන්නකෝ මුම්බයි වල ට්‍රේන් ස්ටේෂන් එක වෙන සිද්ධිය. අම්මෝ බහින මිනිසුන්වත් ආයෙත් ඇදගෙනම නගිනව නේද? සමහර විට ඉතින් අපේ රටෙත් මේ තහපන් ඇති. කොහෙද ඉතින් රත්තපුරේ කෝචි යන එකක් ඇ? මේ චීනේ බීජින් වල දර්ශනයක්. හැබැයි යාලා නම් බහින කට්ටියට බැහැලා පාඩුවේ යන්න ඉඩ දෙනවනේ. කිසිම දෙයක් පිටත ඉඳන් තීරණය කරන්න එපා කියලා කියන්න හොඳම උදාහරණයක් තමයි මේක. දැක්කන වෙච්ච වැඩේ. විශේෂයෙන්ම යාළුවනේ ඇලදොල ගංගාවල නාන්න ගියාම වතුර පිරිසිදු වැඩි නම් ඒ තරම් ගැඹුර පේන්නේ නැහැ. පිනන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම පරිසං වෙන්න. ඈ මේ මොකද්ද මේ කරන වැඩේ? අම්මෝ හිතුණා නේද එහෙම? නෑ නෑ ගයිස් මේක මේ සුපිරිම එඩිටින් එකක් නේ. මෙයාට මේ VR බොක්ස් එකෙන් මොන වගේ දෙයක් පේන මැද්ද? මිනිහා ඉන්න අර හෙල්ලෙන ෆ්‍රේම් එකත් එක්ක ඒක සුපිරියටම සෙට් වෙනවා ඇතිනේ. තප්පර ගානක වුණත් මේ කායක් බෝට් එකේ එක්ස්පීරියන්ස් එක මේ තාත්තා තමන්ගේ පුතාට දුන්නනේ. පේනවනේ. මේ ඔයාලා දකින්නේ පකිස්තානයේ මොහමඩ් රෂීඩ් මීට අවුරුදු 5කට කලින් තියපු බොහොම අපූරු ලෝක වාර්තාවක්. මෙයා තප්පර 30ක් ඇතුළත තමන්ගේ මිටමලවපු අතින් ගහලා බීමටින් 29ක් තල්ලා දැම්මා. මොකක්? 29ක්? ඒක මාර ලේසියිනේ. ඔව් අනිවාර්යයෙන්ම ඒක ලේසි. හැබැයි වාට කිව්වොත් මේ මිටමලවපු අතේ අමු බිත්තරයක් ගුලි කරගෙන ඒ බිත්තරේ බිදෙන්නේ නැති වෙන්න මේ වැඩේ කරන්න කියලා. හැබැයි ඔයාලා දන්නවද මෙයා මේ වැඩේ කරා? මා ට්‍රයි කරලා බලන්න ඉන්නේ යාළුවනේ. හැබැයි ඉතින් බිත්තරයක් තමයි බෙහෙතකටවත් හොයාගන්න නැත්තේ. ඔයාලා කවදා හරි අහලා තියෙනවද යාළුවනේ ලයිට් පේන්ටින් කියලා ටෙක්නික් එකක් ගැන? මේ ඔයාලා දකින්නේ මේ ලයිට් පේන්ටින් වලින් කරපු අතිවිශිෂ්ට නිර්මාණයක්. කැමරාව ඉස්සරහා විවිධ වර්ණවල ලයිට් වලින් මේ ඔයාලා දකින විදිහක කොළයක කැන්වස් එකක අඳිනවා වගේ හිස් අවකාශයේ අඳින එක තමයි මෙතනදී කරන්නේ. ඇත්තටම ලයිට් පේන්ටින් වලින් මේ වගේ චිත්‍රයක් අඳිනවා කියන එක නම් මාරම හැකියාවක්. මෙන්න බලන්න මේ පූසගේ මාළු බෑමේ හැකියාව කොහොමද කියලා. ඕ අල්ලගත්තා නේද? මම බැඩ්මින්ටන් ගැන නම් එච්චර දන්නේ නැහැ. බැඩ්මින්ටන් මැච් බලන්නෙත් නැහැ. හැබැයි මම හිතනවා මෙයාගේ බෑක් හෑන්ඩ් ෂොට් එක පට්ටම පවර්ෆුල් කියලා. නැද්ද? මේක ගැන දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්නකෝ. ඇමරිකානු ජාතික ජනප්‍රිය YouTube තරුවක් වෙච්ච බ්‍රෙන්ට් රිවේරා හදපු අති දැවැන්ත කොමඩ් එක තමයි මේ වාලා දකින්නේ. මේක ගිනස් ලෝක වාර්තාවක් කියලා මෙයාලම කිව්වට ඇත්තටම ගිනස් බුක් එකේ නම් මේ ගැන සඳහනක් නැහැ. දන්නද ඉතින් රටේ ලෝකයේ අවධානය ටිකක් වැඩිපුර දිනා ගන්න YouTubersලා හිටපු ගමන් එක එක විදිය දේවල් කරනවනේ. හැබැයි ඉතින් මේකත් මරු නේද? එහෙනම් ඉතින් මේකත් එක්කම යාළුවනේ මං අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලට ජය.